කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ කාරණා පහ මෙවට කියනවා නීවරණ ධර්ම ආවරණ ධර්ම ආවරණ කියලා කියන්නේ මේ නීවරණ ධර්ම හේවත් මේ මේ කාරණා පහ මේක දිගටම කියනවා නීවරණ ධර්ම කියනවා ආවරණ ධර්ම කියනවා නීවරණ ධර්ම කියලා කියන්නේ මේකෙන් වැහෙනවා ආවරණේ වෙනවා ඔය දෙකම එක අදහසක් නිවන් මඟ වැහෙනවා ඒ වගේම සුගති මාර්ගයත් ආවරණේ වෙනවා හැඟ වෙනවා මොකද වෙන්නේ මේ නීවරණ පහේ ස්වභාවය අරු තරමින් පුණ්‍ය චිත්තය පහල කරන්නවත් බෑ පාප චිත්තයයි පුණ්‍ය චිත්තයයි කියන දෙක එකට හටගන්නේ නැහැ ඒක තේරුම් ගන්න මෙන්න මේ විදිහට යම් කිසි ස්ථානයක අඳුරක් තියෙනවා ඒ අඳුර ස්ථානයේ තියෙන දෙයක් බලන්න හැදුවට අඳුර නිසා පේන්නේ යම් දෙයක් දැකලා ඒකේ ස්වභාවය හඳුනාගත යුතුනම් අඳුරේ දකින්න බැරි තැන ඒ ස්වභාවය මොන විදිහෙන් හඳුනා ගන්නද මෙන්න මේ වගේ කාම ඡන්දය කියන්නේ අඳුරක් කාම ඡන්දය කියන එක දැඩි ලෝභයත් එක්ක සම්බන්ධයි ඒ වගේම ද්වේෂයේ අඳුරක් ව්‍යාපාදයේ අඳුරක් යම් තැනක අඳුර වුණොත් ඒ අඳුර මානසිකත්වයට යථාබෝධිය ලැබෙන්නේ මානසිකත්වය අඳුර වුණාම ඇත්ත හොයාගන්න බැරුව යනවා මානසිකත්වයක් අඳුර වෙන්න හේතු වෙන්නේ අංශු මාත්‍ර ගැටීමක් කියලා අපිට අංශු මාත්‍ර වශයෙන් පේනුණාට ඒ ගැටීමේ ප්‍රමාණය නම් අංශු මාත්‍ර නෑ ඒක පොඩ්ඩක් බලාගන්න හොඳ ක්‍රමයක් තියෙනවා තමන්ට ඇති වෙන්නේ අංශු මාත්‍ර ගැටීමක් කියලා හිතෙනවා අන්නේ පුද්ගලයෙක් කියනවා මේකට මොකක් කියලා කුඹගෙන ඉන්නේ මේකට වෙන්නේ මගේ වැරදීමක් දැන් ඔයා දිවසින් තව කෙනෙක් කියන මේක හිතින අසත්පුරුෂක අපි අහුවත් එයාගේ අරයක් අසත්පුරුෂක පුංචිද අහුවෝ පුංචි නෙමෙයි ඔකගේ හැටි එහෙමමයි ඉතින් එයාත් තරහ වෙලා මට ඇහෙට බේන්න බෑ ඔක එහෙම අදහසක් කියනවා දැන් මොකද වෙලා තියෙන්නේ අහුවත් එහෙම ඔබ මොකද තරහෙන් හිටියේ මම මගේ පාඩුවේ හිටියා එකෙනෙක් එහෙම කියන්නත් පුළුවන් දැන් මෙන්න මේ වගේ ඉතාලි පුංචි දෙයක් හැටියට සමන්ට පේනවා ඒ තමන්ට පේන එක අනික් අය බැලුවහම අනික් අය හුරුදු වෙලා තියෙන තනුගේ අද පරදුම හොයලා ඒක ඉතින් හැක ලොකුවරක් පේනවා ඒක හැටි පේනවා එතකොට ඒ නිසා තමන්ගේ වරද තමන්ට පේන්නේ ඔක තේරුමක් ගන්න මෙහෙම දෙයක් යම් කිසි දියක තියෙන බොර දිය වෙලා බොර වෙච්ච වතුර අපි ඒ බොර වෙච්ච වතුරේ මට්ටමට බොර විසිකරොත් ඒ වතුරේ වෙනසක් පේනවා දැන් මේක හිතලා බලන්න යම් මට්ටමට බොර වෙලා තියෙන වතුරට ඒ જાතියේ බොර වතුර ටිකක් විසිකරනවා ඒ වෙලාවට මොකුත් වෙනසක් පේන්නේ නැහැ දෙක මේකයි වතුර පොඩ හැල්ලෙනවා පේනවා වතුර වැටෙනකොට ඒ අරින්න මොකුත් වෙනසක් වුණා පේන්නේ නැහැ නව පිරිසිදු වතුර එකක් ගන්නවා නිය පිටට බොර ටිකක් අරගෙන ඒකට ගහනවා වෙනසක් පේන්නේ නැද්ද අන්න එතකොට පේනවා බොරවල වෙනස පිරිසිදු වතුරට බොර වැටුනහමයි බොරවල නියම හැටි පේන්නේ බොර වතුරට බොර කොච්චර වැටුණත් ඒකේ ප්‍රමාණය පේන්නේ නැහැ ඒ වගේ ද්වේෂ චිත්තයකින් ද්වේෂ සහගත හිතකින් ද්වේෂය මනින්න බෑ ද්වේෂය තරවමයින්න බෑ රාග සහගත හිතකින් රාගයේ විහිසුණුකමයින්න බෑ තරවමයින්න බෑ මෝහ සහගත හිතකින් මෝහයේ තරවමයින්න බෑ ඉතින් මේක තෝරා ගන්න ඕන ඒ නිසා අපිට හිතෙනවා ඊටාම අල්ප මාත්‍ර ද්වේෂ චිත්තයක් කොහොමද ආර්ය මාර්ගයට බාධා වෙන්නේ කියලා ඒ අල්ප මාත්‍ර වශයෙන් වැටහෙනවා නම් ඒකත් ලොකු දෙයක් අල්ප මාත්‍රයක් හරි වැටහෙනවා තමහර කෙනෙකුට එච්චර වැටහෙන්නේ නැත්නේ මං කවුරුත් එක තරහ නැහැ අනිකෙවනේ වටබයි ඒකනේ මං කතා නොකරයි මෙන්න මේ වගේ අදහස් එනවා ඔකට රබින්නේ මගේ වැරදි තමයි දැන් ඔහම නිතරම සුදු තමන් සුදුලා වෙනවා ඒකට හේතුව ඉදින් මොකද තමන්ට තමන්ගේ වරද පේන්නේ මෙන්න මේ සමේ ද්වේෂය කියන එක මහා භයානක දෙයක්
අටමහා නරකයට ගියානම් ගිය තරමා ගිහින් තියෙන්නේ ද්වේෂයේ මුල් කරගෙන. තිරිසන් වුණා නම් රාගයේ මුල් කරගෙන. ප්‍රේතව ඉන්න පුළුවන් රාගයේ මුල් කරගෙන. ඒ වගේම ගිනි ගන්න අපායක උපදින්න පුළුවන් ද්වේෂයේ මුල් කරගෙන. මේක තමයි විශේෂත්වය. එන අපායද වැඩියෙන් දරුණු තිරිසන් ලෝකෙද කියලා බලපුවා. තිරිසන් ලෝකෙට වඩා 10000 ගුණේ කිව්වා කියන්න බැරි දරුණුකමක් අපාගතව තියෙන මොකක් නිසාද? ද්වේෂය නිසා හටගන්න ස්ථාන. ද්වේෂයෙන් ගිහිලා උපදින්න දුක් විඳින තියෙන තැන. ද්වේෂය භයානකම ඒකෙන් පේනවා කොච්චරද කියලා. ද්වේෂය මුල් කරගෙන තමයි ભેද කරන්නේ. ભેදයක් ඇති වෙන්නේ. සංගය අතර ભેදයක් ඇති වෙන්නේ ද්වේෂය මුල් කරගෙන. හැබැයි ද්වේෂය කියන්නේ පිහිය කරගෙන පිහියයි තරම් ද්වේෂයකුත් නෙමෙයි. විසුණු වහන්සේලා අතර තිබිච්ච ද්වේෂයක් ඔය කියන්නේ. ඒ ද්වේෂය නිසා ભેද වෙනවා. හැබැයි ભેදේ කොච්චර හොයන්ද? ඒක විසුණු වහන්සේ නම තමන්ගේ අදහසක් ඉදිරිපත් කරනවා. ඒකේ තදින් බැඳිලා ඉන්නවා. අර තියෙන ඩිවිනේ නීති වලට විරුද්ධ එකක් එයා ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා හිටන් ඒකට ඒක වැරදි ඔක අත්හරින්න කිව්වහම තරහ යනවා. ඒ කියන විසුණු වහන්සේලාට දොස් කියනවා. දොස් කියන තමන් පක්ෂයක් හදා ගන්නවා. තමන්ගේ වචනේ ගැලපෙන කට්ටිය. වරෙල යන්න මුන් ටික දාලා අපි වෙනව පොහේ කරමු. ගිලා පොහේ කරනවා. හැබැයි පිහියක් තියා කෝටුවක්වත් ගත්තේ නැහැ. ගහන්න අතක්වත් ඉස්සි වෙන්නේ නැහැ. ওই ටික තමයි කළේ. හැබැයි වචනේ ભેදයක් ඇති වුණා. වුණහරප කියලා බැනගත්තේ. බැනගන්නේ නැතුව මොකද කළේ? තමන්ගේ පාක්ෂික කට්ටියගේ බෙදු කරෙන්න ගිහිලා වෙනම පොයේ කළා. පොතර නැගුණේ ද්වේෂේ. අන්නේ ද්වේෂ මාත්‍රිය දැන් පේනවා තරම කොච්චරද කියලා. හැ වෙනව පොහේ කෙරුවා නම් කාමදුරන්ට ආනන්තරී පාප කර්මය. මව් මැරුවා වාගේ. පියා මැරුවා වාගේ. ආනන්තරී පාප කර්මය. එහෙනම් ඒතොර අය ආනන්තරී පාප කර්මයක් වෙන්න වික්ෂුන් වහන්සේගේ ඇතිවෙච්ච ද්වේෂය මොකද්ද? පිහියක් අරගෙනත් නෙමෙයි. කාටවත් ගහලත් නෙමෙයි. ඒ වුණාට තමන්ගේ දෘෂ්ටියට විරුද්ධ නායක තියෙන අපාක්ෂිකත්වයේ ඒ බේදියත් වෙතර වැටින්නේ දූෂ්‍ය මාත්‍රියට තමයි. මාත්‍රිය වාගේ අපිට පෙනුනට. ඒ නිසා වෙන අවැඩ කොච්චරද බලපුවා. අර සමගිය විනාශේලා යෑමි. විහාර පිරිසත් වල විස්තිප්ත භාවයක් ඇති වෙනවා. මේ විස්තිප්ත භාවයක් ඇති වෙනකොට ඒ විස්තිප්ත භාවයේ සමාධියට ලොකු බාධාවක්. සමාධියට බාධාවක් වෙනවා කියන්නේ ප්‍රඥාවට බාධාවක්. ප්‍රඥාව නවතිනවා. එතන බුදුරන් වහන්සේ දේශනා කරන භික්ෂූන් වේද වෙලා ඉන්නකම් කලහ කරගන්නකම් එම ඉස්ථානීය භාවනාවකට නැත්නම් යම් ඵල සමාපත්තියව සම්වදින්න බෑ කියලා. ගැලපෙන්නේ නැහැ. භාවනාවට ගැලපෙන්නේ නැහැ. ඒ තරම් විසක් ඇති වෙනවා. ඒ මොකද ඒකට හේතුවක් තියෙනවා. යම් කිසි වටිනා දෙයක් ලෝකේ මතුවුනහම ඉතාම පුංචි දෙයකින් හෝ ඒ වටිනා දෙයට පහර ගැහුවෝ ඒ වටිනා දෙය යටපත් වෙලා යනවා. වටිනා දෙය යටපත් කරන්න මොකද්ද ගත්තේ? අංශු මාත්‍ර හෝ අඩු යම් කිසි දෙයක් ගත්තා නම් ඒක අඩු අංශු මාත්‍රයක් වෙන්නේ නැහැ. පොඩි වැඩේ වුණාට සිද්ධ වෙන විපාකයේ බලවත් නම් ඒ පොඩි වැඩේ මහා අපරාධයක් වෙනවා. එනනම් මේ බුද්ධ ශාසනයේ තියෙන කාලෙට වැඩි හරියක් අටමහා නරකයට යනවා කියලා කියනවා. ඒ කාට තමයි වැඩි හරියක් අටමහා නරකයට. එහෙම නැත්නම් යන්නේ මව් මැරීම, පියා මැරීම වැනි දයක් කරලා තමයි අටමහා නරකයට හරි යන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට යනවා අඩුයි. ලෝකේ යම් විදිහක සුචරිතයක්, ගුණධර්මයක් පාර වෙනවනම් මේ අතරින් අග්‍රම දේ තමයි බුද්ධ ශාසනය. ඒ ශාසනය තුල තමයි සදහටම සතර දුකෙන් නිදහස් වෙන්න මාර්ග ලබන්න හේතින මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ. ඒ වගේ බුද්ධ ශාසනය ભેද කළොත් එහෙම ශාසනය තුල යම්කිසි පිරිස ભેද කළොත් ඒ ભેදය නිසා විසර පිරිසකට ඒ වාසනාව අහිමි වෙනවා. අති දුර්ලභ ලෝකේ පහළ වෙච්ච ක්ෂණයක් වැනි කාලය බලා ඉඳදී ගෙවිලා යනවා.
ඒ සාසනේ පහළ වෙච්ච කාලෙක ලබන් සිවිත වාසනාව දුරු නැති වෙලා යනවා. ඉතින් ඒ තරම් අපරාධයක් තවත් ලෝකේ නැහැ. ලොකුම අපරාධය. මෙන්න මේ ලොකුම අපරාධයේදී යම් කිසි කෙනෙක් වචනයකින් හෝ ඒකට හේතුකාරකයක් හදුවොත් මෙන්න මේ කාරණේ ඒ හේතුවෙන්ම මහා බලපතල අපරාධයක් වෙනවා. ඉතින් අම්මා මැරුවා වගේ තමයි සංගයා විසින් වේද කරලා අර වෙනම පොහේ පොළො. සංගයා අතර විසර වේදයක් වෙනවා කියන්නේ එතනයි. හැබැයි ලොකු වේද. නමුත් පිරිස වේද කළොත් අම්මට ගැහුවා වගේ. අම්මා මරපුවාම ආනන්දර පාප කර්මයක්. අම්මට ගැහුවොත් සාමාන්‍ය එකක්. නෑ සාමාන්‍ය මිනිසුන් 100කට 1000කට ගැහුවට වැඩි. විශාල පාපයක් එනවා අම්මට ගැහුවොත්. බැරුවේ නැහැ ආනාතරිය නොවුනහට තරම කොච්චර මෙන්න මේ වගේ යම් කිසි කෙනෙක් වචනයකින් හෝ සමගිය ඉක්ම ගිහිල්ලා ભેද ඇති කරන විදිහට දොස් කීම් කේලාම් කීම් බැනීම් සිද්ධ කළොත් අන්නේ හේතුව උඩ ඔය කියන ආකාරයෙන් මා විනාශයක් සිද්ධ වෙනවා සාසන මාර්ගයේ වඩනයිට බාධාවක් එනවා මෙන්න මේ කරන බාධාව තමයි ලොකුම අපරාධය මම කාටවත් බැනන්න මොකද වෙන්නේ මම කවුරුවත් ඒකලා මම කාටවත් දොස් කිව්වේ නැහැ. මගේ තරහම අන්නේ මල්ලාගේ තිබුණාට කාටවත් මොකද? ඔහොම හිතන්න පුළුවන්. යම් කෙනෙක්ගේ ද්වේෂ චිත්තයක් පැතිරෙව්වොත්, තිතිවිලි නැගුවොත්, ඒ තිතිවිල්ල දසදහසක් සක්වලට යනවා. නමුත් අපි දන්නේ නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන බව. ඒ විෂ කිරණ දසදහසක් සක්වලට විහිදෙනවා. ඒ දසදහසක් සක්වල ඉන්න යහපත් සත්වයින්ට පවා ඒ කිරණ බාධාවක් වෙනවා. මෙන්න මේ බාධාව විශාල බාධාවක්. ඒ නිසා තමයි පුංචි පාපයක් අවුරුදු කෝටි ගණන් ගෙවලා ඉවර කරන්න බැරි. එක පුංචි පාපයක් කරන්න තත්පර ගණන් යන්නේ. ඒ පාපේ විපාකේ ගෙවන්න අවුරුදු කෝටි වලින් කියන්නත් බෑ. එච්චර කාලයක් අනන්ත දුක් විඳින්න දුගති ගත වෙන්න වෙනවා. ඇයි එහෙම වෙන්නේ හේතුව අපි නගන එක දූෂ්‍ය මාත්‍රයක් තිබුණොත් මේ දසදහස සක්වල සත්වෙන්ට ඒක බලපාන මේ අතරින් මේ දෝෂ්‍ය මාත්‍රියේ බලපාන වැඩියම හේතු වෙන්නේ මේ සංකාර මූලික මිනිස්යාගේ විපාක මූලික සත්වයාගේ ස්වභාවයක් තියෙනවා. ඒක ලෝකේ යම් සමතුලිතතාවයක් ඇති කරලා තියෙනවා. ඒ සත්වයන්ට පැත්තක් තියෙනවා වෙන් වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයේදී ඒක සීමා වෙන කොටසක් තියෙනවා විපාකේ. සංකාරය කියන එක විහිදෙනවා. විපාකේ කොතන හරි ඉඳගෙන විදෝනවා. ඔකේ වෙනස ඕකයි. දුගතියේ විඳින විපාකයයි ඒක කෑ ගහන අඳෝනාවයි ඒකන සීමා වෙන අඳෝනා ආදී නගනගා කෑ ගහනවා කියන්නේ විපාක විඳිනවා බයිනවා ගහනවා කියලා හිතන් කියන්නේ කර්ම රැස් කරනවා සංකාර ගොඩනගන ද්වේෂය කියන්නේ ගොඩනගන සංකාරයක් වේදනාව කියන්නේ විඳින විපාකයක් එක්කෙනෙක් බයිනවා එක්කෙනෙක් විඳවනවා විඳවන කෙනා විපාක විඳවනවා එයාගෙන් ශක්තියක් විහිදෙන්නේ නැහැ එයා විඳවනවා බයිනෙක් කෙනාගෙන් දසදහසක් වල විශේෂ ශක්තියක් විහිදෙනවා. එක්කෙනෙකුට එල්ල කළා බැන්නා. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙත් වැඩිම එක්කෙනෙකුට කළොත්. ඒකේ ප්‍රමාණියත් අප්‍රමාණයි කියලා. එක්කෙනෙක් මුල් කරන්නේ මෙත් වැඩුවත් දසදහසක් වල මිත් ශාන්තියක් විහිදෙනවා. ඒ ශාන්තිය විශාල උපනිශ්‍රියක් ලැබනවා තත්ත්වයට යහපතට. මෙන්න මේ ක්‍රමයට තමයි අනිත් පැත්තත්. ඉන් තේරුම් ගන්න ඕනේ බෞද්ධ වශයෙන් ඉන්න පිරිස අතර මේ දෝෂය මාධ්‍යයක් වුණොත් බෞද්ධ පිරිසට යම් කිසි විදිහක පාඩුවක් කරනවා කියන්නේ පාඩුවක් වෙනවා කියන්නේ අනන්ත ලොකු අපරාධයක්. ඒක පොඩි අපරාධයක් නෙමෙයි. ඒ නිසා හැම කෙනෙකු උත්සාහ කරන්න ඕනේ අනුසු මාත්‍ර හෝ දූෂ්‍ය හිතවිලි මාත්‍රයක් බුද්ධ ශ්‍රාවකයෝ අතර ශ්‍රාවක පිරිස අතර භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාගෙන් පිරිස අතර උනනා ගන්න. ඒ සමගිය සමාදානයේ අත්‍යවශ්‍යයෙන් අවශ්‍යයි මේ මාර්ගයේ පූර්ණ්‍ය කරන්න. ඒ වගේම අනන්ත දසදහස සක්වල ඉන්න දිව්‍ය බ්‍රහ්මාදීන්ට පවා උපනිශ්‍රේ සම්පත් ලැබෙනවා. ඒ මිත්‍යා සහගත හිතින් අරේතු කිරි දෝෂෙහි නැතු. ඕකයි වෙනස. ඉතින් තේරුම් ගන්නට දෝෂය මාත්‍රයක් වත් නොනගන්න අදිස්ත්‍යාන කරගන්න.